නියමිත විලට ආයෝජකෙක් හොයාගන්න බැරි නම් අපි කිසිසේත්ම මේ හෝටලය විකුණන්නේ නැහැ. මේ හෝටලය විකුණන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපේ අමාත්‍යංශය යටතේ නාගරික සංවර්ධන නිවාස අමාත්‍යංශය යටතේ රාජ්‍ය සම්පත් කීපයක් පෞද්ගලීකරණය කියන වචනයටත් වැඩියේ ඒවට ආයෝජකයන් හොයාගෙන ඒ ආයතන ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම කියන කාරණාවට රජයේ විසින් අවසරය ලබා දීලා තිබ්බා. දැන් උදාහරණයක් වශයෙන් කොළඹ හිල්ටන් හෝටලය. කොළඹ හිල්ටන් හෝටලය ගත්තාම කොළඹ හිල්ටන් හෝටලය දැනට රජයේ පවතින ආයතනයක්. සේවකීන්ටත් යම්කිසි කොටස් ප්‍රමාණයක් අයිති. මේ රජයට පවතින ආයතනය ක්‍රමවත් ලෙස පවත්වාගෙන යාම සහ ඒකට ආයෝජකින් සම්බන්ධ කරගෙන ආයෝජන අවස්ථා සලසල දීලා එක පැත්තකින් රජයේ භාණ්ඩාගාරය ශක්තිමත් කරන්න ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කිරීම සඳහා යම්කිසි මුදලක් එහෙම නැත්නම් යම්කිසි ආයෝජනයක් අරගෙන එක රජයේ භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම ඒ ආයතනයේ සේවකීන්ට ඒ කොටස් ලබා දීම සහ ඒ වගේම අනිත් පැත්තෙන් මේ ආයතනය ඒ ආයෝජන අවස්ථාව සලසල දීලා ප්‍රධාන ආයතනයක් හැටියට පවත්වාගෙන යෑම කියන කාරණාවට තමයි රජය විසින් ඒ අවස්ථාව සැලසුවේ. හැබැයි අතිගරු ජනාධිපතිව අපි දැක්කා ඒකට විශේෂයෙන්ම ජාත්‍යන්තර ආයතනවලට ජාත්‍යන්තර සමාගම්වලට දේශීය සමාගම්වලට මේ ආයෝජනය සඳහා එක්වෙනට අවස්ථාව ලබා දුන්නා. ඒ එක්වෙනට අවස්ථාව ලබා දීම තුළින් විනිවිදභාවයෙන් යුතුව මේ ආයතනයට ආයෝජන සලසා ගැනීම තමයි බලාපොරොත්තුව. හැබැයි ඒ ආව අයගෙන් ෂෝට් ලිස්ට් කරලා අන්තිමට ඉතුරු වෙච්ච කීප දෙනා අතර දැන්ට එහෙම තත්ත්වයක් පවතිනවා. හැබැයි අතිගරු ජනාධිපතිතුමා අපිට උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම තමයි මුදල් අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දීලා තියෙනවා. මේකේ බලාපොරොත්තුව මේ ආයතනයේ විකිණීම නෙමෙයි, මේ ආයෝජනයට ආයෝජන අවස්ථා සලසාගෙන එක පැත්තකින් රජයට භාණ්ඩාගාරය යම්කිසි දින් ශක්තිමත් කිරීම. අපිට මූලිකව අපි හිටපු ස්ථාවරය තමයි අඩුම ගානේ ඩොලර් මිලියන 100ක්වත් මෙම ආයතනයට ආයෝජන අවස්ථාවත් එක්කලා රජයට ලැබිය යුතුයි කියලා. හැබැයි ඊට පල්ලැහැ මොන හරි දෙයක් ඊට ඒ ගානට පල්ලැහින්නම් මේ ඉල්ලුම් කරුවන් ඉල්ලලා තියෙන්නේ. ජනාධිපතිතුමා පැහැදිලි උපදෙස් දීලා තියෙනවා කීයටවත් මේ ආයතන ඒ විදිහට දෙන්න එපා කියලා. එතකොට මේක තමයි අනිකුත් ඒ වටත් විශේෂයෙන්ම ගත්තාම අනිකුත් ආයතන උනත් දැන් සමහරක් අය කල්පනා කරන්න පුළුවන් ජනාධිපතිතුමා මේ තත්ත්වය ඉදිරිපත් කළා ආයෝජකින්ට අවස්ථා සලසා දුන්නා වගේම කිසිසේත්ම ජනාධිපතිතුමා ඒ රජයේ තක්සේරු මුදල එහෙම නැත්නම් දැනට පවතින මිලත් එක්කලා ඒ ආයතනවල තියෙන වටිනාකම් එක්කලා ඒ ආයතනවලට දැනට පවතින වෙළඳ වටිනාකම් ඒ වගේම තක්සේරු වටිනාකම් මේ සියල්ලක්ම ගණනය කරලා තමයි මේ අවස්ථාව සලසලා දීලා තියෙන්නේ. ඒක ඊට අඩුවෙන් ආවොත් ගැණුම් කරුවන් කිසිසේත්ම දෙන්න රජයේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපේ කාලය තුළදී නාගරික සංවර්ධන අමාත්‍යංශය සහ නිවාස අමාත්‍යංශය තියෙන යම්කිසි ආයෝජකින් අපි හොයන යම් යම් ව්‍යාපෘති තියෙනවනේ එකක්වත් ජනතාවට වග කියන අමාත්‍යංශයක් හැටියට ඒ වටිනාකමින් අඩුව දෙන්න කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අපි මේවා නැවත වතාවක් රජය තුළම තියාගෙන හිල්ටන් හෝටලේ වෙන්න පුළුවන්. හිල්ටන් හෝටලේ අපි හැමදාමත් කිව්වා මේක ආයෝජකෙක් අපිට නියමිත මිලට ආයෝජකෙක් හොයාගන්න බැරි නම් අපි කිසිසේත්ම මේ හෝටලය විකුණන්නේ නැහැ. මේ හෝටලය විකුණන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඊළඟට ශ්‍රී ලංකන් ගුවන් සේවය ගත්තත් අපි දන්නවා ශ්‍රී ලංකන් ගුවන් සේවය විශාල ණය ප්‍රමාණයක් අපිට තියෙනවා.
රජයේ ආයතන වලට තියෙනවා ඊළඟට රාජ්‍ය බැංකුව වලට තියෙනවා හැබැයි මේ ඒ ආයතනේ වුණත් අපි ආයෝජකෙක් හොයාගන්නකොට එක පැත්තකින් රජය ඒ ආයෝජකයාට එන්නට අවස්ථාව සලසලා දෙනවා හැබැයි අර ණය ගත්තාම ණය ඒ ණය කොටසක් රජය දරා ගන්න බලාපොරොත්තු වුණත් ඒ ආයෝජකයා යම්කිසි ශක්තිමත් ආයෝජකයෙක් නැත්නම් ආයෝජනයක් විය යුතුයි කියන කාරණාව ජනාධිපතිතුමා දිගින් දිගටම අතු කරලා තියෙනවා. ඒක නිසා එහෙම නැත්නම් මේ දේශීය ගුවන් සේවාව ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු මොන අමාරුකමින් හරි මේ ගුවන් සේවාව පවත්වාගෙන යෑම. අනිකුත් ආයතනත් එහෙමයි. ඉතින් ඒ කාරණාව විශේෂයෙන්ම මතු කරන්න රුමනයි. හැබැයි අපි දිගින් දිගටම කිව්ව කාරණාව තමයි සමහරක් ආයෝජන මේ රටේ. දැන් හයත් හෝටලේ ගත්තාම ඊළඟට කොළඹ හිල්ටන් හෝටලේ ඉස්සරහ තියෙන ක්‍රිෂ් ව්‍යාපෘතිය ගත්තාම ඊළඟට කොළඹ සිනමන් ලයිෆ් හෝටලේ ඉස්සරහ තියෙන ඩෙස්ටිනි ව්‍යාපෘතිය ගත්තාම මේ වලට රජයේ ඉඩම් ලබා දීලා තියෙනවා. රජයේ වටිනා ඉඩම් ලබා දීලා තියෙනවා. දැන් කොළඹ ක්‍රිෂ් හෝටලේට ලබා දීලා තියෙන්නේ නාගරික සංවර්ධන අධිකාරියේ සතුව පවතිච්ච වටිනාම ඉඩමක්. අද ඒ ආයෝජකයන් මග දාලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අපිට එක පැත්තකින් විශාල ගොඩනැගිල්ලක් නටවුන් ගොඩනැගිල්ලක් හැටියට අද ලොකු පරිසර ප්‍රශ්නයක් එක්කලා ඉතුරු වෙලා තියෙනවා. රජයේ වටිනා ඉඩමක් ලබා දීලා තියෙනවා. එතකොට ඒ වටිනා ඉඩමේ අපිට වෙන දෙයක් කරන්න තිබිච්ච එකක් තමයි මේ දැන් අද මෙතන මේ භාගෙට මේ හෝටලෙ ඉදි වෙලා තියෙන්නේ. කොළඹ හයට් හෝටලේ ගත්තාම අපි හැමදාම කිව්වා කොළඹ හයට් හෝටලයත් ඩොලර් මිලියන 60ක් වියදම් කරලා තියෙන මේ රටේ මහ ජනතාවගේ මුදල්. කවුරු හරි මේකට වියදම් කරලා තියෙන ඩොලර් මිලියන 60ක් මහ ජනතාවගේ මුදල් එක පැත්තකින් ලිට්‍රෝ ගෑස් සමාගම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් අපේ රක්ෂණ සංස්ථාවේ මුදලත් ඊළඟට සේවක අර්ථසාධක අර මුදල EPF එකේ මුදල් තමයි මේ ඩොලර් මිලියන 60 අපි වියදම් කරලා තියෙන්නේ. තවත් ඩොලර් මිලියන 35ක ණය තියෙනවා හයට් හෝටලේ. කොළඹ වටිනාම ඉඩමක් දීලා තිනවා. ඊළඟට ඇමරිකන් තානාපති කාර්යාලයට එහා පැත්තේ සංචාරක කලාපයක තියෙන හෝටලයක්. ඒකට උනත් ආයෝජකෙක් හොයාගැනීමේදී අපි අර කිව්ව කාරණාව සිල්ලරට මේක දෙන්න නෙමෙයි හරියමං ආයෝජනයක් අරගෙන මේක කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නැත්තම් ජනාධිපතිතුමා විසින් කිව්වා අපිට ආයෝජකෙක් හම්බුනේ නැත්නම් අපි ත්‍රිවිධ හමුදාව එක්ක ආසු කරගෙන අපි රජයේ භාණ්ඩාගාරයෙන් යම්කිසි මුදලක් මේ හයට් හෝටලෙට වියදම් කළා. ඒ හයට් හෝටලේ යථාවත් කරගන්න බලාපොරොත්තු වෙනවා කියලා. මගේ බලාපොරොත්තුවත් එක මමත් කිව්වේ මේක ආයෝජකයෙකුට ගෙනල්ලා පොඩි මුදලකට දීලා එහෙම නැත්නම් අර කවුරුවත් කැමති වෙන්නේ නැහැ ඩොලර් මිලියන 60ක් වියදම් කරලා තියෙනවා ඩොලර් මිලියන 35ක ණය තියෙනවා කියන ඩොලර් මිලියන 95ක් තව ඩොලර් මිලියන අඩුම ගානේ 50ක්වත් මේක ඉවර කරන්න ඕන වෙනවා හයට් හෝටලේ. ඒතර ඩොලර් මිලියන 150ක් කෙනෙක් බිස්නස් එකකට ඩොලර් මිලියන 150ක් දාලා එයාගේ ROI එක එහෙම නැත්නම් ඒකේ ලාභය උපදවා ගැනීම කියන කාරණාවේදී කවුරුත් එන්නේ නැහැ. හුඟක් අය අඩු ගාණන් වලට තමයි හයට් හෝටලේ ඉල්ලන්නේ. ඉතින් රජයේ බලාපොරොත්තු වෙනවා එහෙම කවුරු හරි අපිට ඒ රජයේ තක්සේරුවට නැත්නම් රජයේ වටිනාකම් වලට එන්නේ නැත්නම් ජනතාවගේ දේපලක් හැටියට මේක රජයේ විසින්ම නැවත වතාවක් මේක සකස් කරලා එහෙම නැත්නම් මේ ඉතුරු වැඩ කටයුතු ඉවර කරලා රජය මේක එහෙම ඉවර කරගන්න පුළුවන් වුණොත් ඩොලර් මිලියන 450ක විතර වත්කමක් රජයට එන කාරණාව තුල ජනාධිපතිතුමාගේ බලාපොරොත්තු තමයි ඒ විදිහට වැඩ කටයුතු අඩු ගන්න ත්‍රිවිධ හමුදාව අපි ඒ වගේ කළා. කොළඹ ගෆූර් ගොඩනැගිල්ල අපි ත්‍රිවිධ හමුදාව පාවිච්චි කළා. අද ඉතාමත් හොඳ කාමර 60ක හෝටලයක් කොළඹ නගරයේ තියෙන හෝටලයක් බවට අපි පත් කරලා තියෙනවා. ඉතින් ජනාධිපතිතුමා දැන් කවුරු හරි හිතනවා නම් මේ අධිකරු ජනාධිපතිතුමා අනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ විකුණගෙන කරන ප්‍රතිපත්තියක් ඉන්නවා කියලා. එහෙම නැහැ.